අවුරුදු 28ක කෙනෙක් තමයි මෙහෙම ඇඳේ ඉන්නේ. දැන් අවුරුදු කීයද ඇඳර වෙලා ඇත්තටම? දැන් අවුරුදු 15යි මාස 5ක්. හැබැයි ඒ අවුරුදු 15 තුල තාත්තා කෙනෙක් විදිහට කරපු කැපකිරීම කොහොමද දුව බලාගත්තේ? ගෙදර තමන්ගේ වාහනේ ඇම්බියුලන්ස් එකක් කරලා, ගෙදර කාමරේ ICU එකක් කරලා කරේ කොහොමද මේ කැපකිරීම අද වෙනකන් දුව ජීවත් කරන්නේ කොහොමද කියන කතාවනේ. තාත්තේ මම මගේ හොඳම කාලේ මම ඇඳ උඩ ඉන්නේ. ඉතින් කවද මාව සනීප කරන්නේ කියලා. එහෙම තමයි. අද අවුරුදු 28ක ඇත්තටම ලස්සන ගෑනු ළමෙක් මෙහෙම ඇඳ උඩ ඉන්නේ. ඉතින් තාත්තා කෙනෙක් වශයෙන් මට දෙන්න උත්තරයක් නැහැ. දිවි ගමනේ හිඳ කඳු මුඳුනේ හිඳ පිටු සෙනෙහි කඳු ලැලි සලනා. ඇත්තටම දවසක මාතමේ දැන් මාස 3-4කට කලින් මෙයා ලියලා දුන්නා සෝමාවතී පින්කමක් කරන්න ඕනේ කියලා. ඉතින් අපි ඒකට ඇම්බුලන්ස් දෙකක් අරගෙන තමයි ගියේ මේ දරුවා අරගෙන. ඉතින් මගදී මාර ප්‍රශ්නයක් කොහොත් කියන්නේ. ඒ වගේ රිස්කයක් ගන්න බයක් හිතුනේ නැද්ද තාත්තා කෙනෙක් විදිහට? මට දැන් දරුවෝ වෙන විදිහට පින්කම් වුණේ ඇත්තසම මේ දරුවා මට මගේ ජීවිතේ මේ පුදුමාකාර කුසල කර්මයක් කරගන්න පාදක වෙච්ච දරුවෙක් කියලා මම දකින්නේ. මොකද හේතුව එයා කියන පින්කම් ඇත්තසම අති දුර්ලභම පින්කම්. මේ දරුවට බේතක් හොයාගෙනත් නෑ. ඉතින් දැන් මෙතන හිටියොත් එම තවත් දරුවෙකුට මේ මැෂින් එකක් ඕන කරලා තිබ්බොත් එම ඒක දෙන්න වෙනවා. ඒ නිසා ඉතින් මේ ආත්මාර්ථකාමී වෙන්න එපා කියලා එහෙම මට කිව්වා. තමයි මේ දරුවා කොහොමද මම ජීවත් කරන්නේ. මොකද හේතුව මේ දරුවාගේ මොලේ 100% ක්‍රියාත්මක. මේ දරුවා අපිත් එක්ක ඉන්නවා සමානයි තියෙන. මොකද මම පොත් වලින් එකක් දැක්කයි මේ කොළවල ලියලා තමයි මේවා කරන්නේ. ආයේ වටේ වැඟ එක එක බෙල් ජාති තියෙනවා හයි කරලා. ඉතින් ඒවා ඒවැන් එයා බෙල් කරාම එක මම අපි යනවා නිතරම. නමුත් කාරුණික මේ කියන්නේ ලෝකවාසී ලංකාවාසී හැමෝගම මම ඉල්ලන මේ දුර්ලභ මේ විශාල පිරක් කුසලයක් අත්කර මේ පින්කමට ඔබලාගේ සහයෝගය ලබා දෙනවා නම් ඒක ගොඩ නැතුව මේ වගේ මහා දුර්ලභ පින්කම් මේක කරගන්න පුළුවන්කමක් තිබුණොත් දායක වුණොත් කවදාවත් කිසිම අසනීපකදී මේ ඔක්සිජන් නැතුව හුස්ම ගන්න බැරුව කවදාකවත් අමාරුවක් වෙන්නේ නැහැ. ඒ කුසලයේදී කියන්නේ පෙර ආත්ම වලටත් මේ දැනුනොත් මම කියන්නේ දවසින් දවස පෑයෙන් පෑ පින් වැඩෙන මේ අටමහා කුසල හා සමාන මේ පින්කමක් මේක දවසපත මම කිරීමක් නැහැ. ඔබටත් මේ දේ ගැන හිතිලා දැනිලා මේ පිනට සම්බන්ධ වෙන්න ඕනි කියලා හිතනොත් දෙස් විදෙස් අපේ ආදරණීය ජනතාවට ඔන්න විවෘතයි ඒ පින්කමත් එක්ක සම්බන්ධ වෙන්න. ස්වාමීන් වහන්සේලා ඇසුරු කරා, භාවනා යෝගී ඉන්න ස්වාමීන් වහන්සේ ඇසුරු කරා. ඉතින් මේ අරිඥාන ස්වාමීන් වහන්සේ මේ දරුවෝ දෙන්නේ මේ අපේ ගෙදරට වැඩියා. ඉන්දාරෙන් හදවතට ඒ දැනෙන දේ ඒ විදිහට දැනෙන්නේ. හරි අමුතුයි මේ වැඩසටහන වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට සමහර වැඩසටහන් වල දැන් මෙච්චර රෝගී කෙනෙක් වෙන්න පුළුවන්. වෙන්නාට පස්සේ අම්මලා තාත්තලා කියන්නේ මෙයාව ජීවත් කරන්න උදව් වෙන්න, මෙයාගේ බෙහෙත් ටික ගන්න උදව් වෙන්න. ඔබතුමා එහෙම වචනයක්වත් කියන්නේ අපිත් එක්ක. ඔබතුමා කියන්නේ මගේ දුවට මේ පින්කම කරගන්න ඕනි, මේකට දායක වෙන්න, මේකට සම්බන්ධ වෙන්න කියලා. දැන් අවුරුදු 15ක් ඇඳ උඩ ඉඳලා දැන් මේ ශරීරය මට ඕන විදිහට තියාගන්න බෑ කියලා තේරුණා. මම හුස්ම ගන්න බැරි කෙනෙකුගේ වේදනාව ගැන දන්නවා. මම නිකවරටේ මූලික රෝහලට මැෂින් එකක් දුන්නා වගේ තව දුප්පත් රෝහලකට මැෂින් එකක් දෙන්න ඕනේ. මේ පිනේ මට හුස්ම ගන්න පුළුවන් වෙයි තාත්තේ. හිතේ තියෙන ප්‍රාර්ථනාව, හිතේ තියෙන බලාපොරොත්තු. ඉතින් මේ වගේ කෙනෙක් මෙහෙම පිනක් කරන්න හිතෙද්දි පින්දහම් කරගන්න පුළුවන් අය කොච්චර නම් ඉන්නවද? පින්දහම් කරගන්න අවස්ථාව තිබිලත් එහෙම යොමු වෙන්නේ නැති. ඒත් එකම අර මේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ, අද අම්මලා තාත්තලා දිහා බැලුවම මේ ලෝකෙ එළිය දකින්න කලින් ළමයි දාල යන තාත්තලා අම්මලා ඉන්න කාලෙක මේ අම්මයි තාත්තයි කරන කැපකිරීම. ඉතින් ඒක වචනවලට කියන්න බෑ, ඔබට තේරෙනවා ඇති, දැනෙනවා ඇති. තව මොනවද මේ ගැන කියන්න තියෙන්නේ? මේක තමයි ලියලා දුන්න ලිපිය නේද? ඒක තමයි මේ දරුවගේ ඉල්ලීම. ඉතින් මම ඔබතුමාටත් මම නැවත මතක් කරගෙන කිව්වේ මේක කොහොම හරි ඉක්මනින් මට මේක අපිට කරන්න ඕනේ කියලා අනිවාර්යෙන්. ඔව් මම අය කාමරේට මම අපි ආවට කමක් නැද්ද ඒතුළේ? එන්න එන්න. හරි ඔව් මෙන්නම. මේක තමයි දුව ඉන්න කාමරේ. ICU එකනේ. ICU එක. හරි.
අපි ගිය පාරේ බෙඩ් එක මේ පැත්තේ තිබ්බා. මම හරියට ওই විදිහම තමයි නේද? ගෙදරක හැදුවා ISO එකක්. අපි කලින් පෙන්නලා තියෙනවා මේ විස්තරය සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි කතා කරමු ඉන්න ඔය එතන. අයිය කතා කරන්න ගිහලා. ඔව්. කොහමද? මතකද උතරංගද? ඔන්න අපි ආයෙත් ආව ඔයාව බලන්න. අපි කලින් වැඩසටහන කළා අවුරුදු දෙකක් විතර ඇති නේද? ඔව් දෙකක් ඔව් දෙකකට වැඩි මිස ගන්නු නෑ ඒක. ඉතින් මෙයා ගැන මම හිතන්නේ හැමෝම දන්නවා විස්තරේ. අද තව විස්තරයක් තියෙනවා කියන්න. මේ විදිහට තමයි ගණදෙනුව වෙන්නේ. ලියලා දෙන ඒවා ටික තාත්තා ලියලා දෙන ඒවා ටික එයත් ලියලා තමයි උත්තර දෙන්නේ නේ. ඔව්. අයිය දැන් දුවට අත්‍තරම වයස කීයද? දැන් 28ක් වෙනවා. අවුරුදු 28ක්. අවුරුදු 28ක කෙනෙක් තමයි මෙහෙම ඇඳේ ඉන්නේ. දැන් අවුරුදු කීයද ඇඳර වෙලා ඇත්තටම? දැන් අවුරුදු 15යි මාස 5ක් වෙනවා. අවුරුදු 15ක් මේ විදිහට. හැබැයි ඒ අවුරුදු 15 තුල තාත්තා කෙනෙක් විදිහට කරපු කැපකිරීම කොහොමද දුව බලාගත්තේ? ගෙදර තමන්ගේ වාහනේ ඇම්බියුලන්ස් එකක් කරලා, ගෙදර කාමරේ ISO එකක් කරලා කරේ කොහොමද මේ කැපකිරීම අද වෙනකන් දුව ජීවත් කරන්නේ කොහොමද කියන කතාවත් අපි සම්පූර්ණ විස්තරය ලබා දුන්නා. හැබැයි අදත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අද විශේෂ කතාවක් තියෙනවා ඔබට කියන්න. ඒ පිළිබඳවත් සඳහන් කරනවා. මෙතන තමයි මේ මේ පැටම ඔක්කොම යාගේද? ඔව් මේ චිත්‍රන්දිනවා. ඔව් චිත්‍රන්දිනේවා මේ කබඩ්වල දිනේවා ඔක්කොම යාගේ ෆයිල් තියෙනවා. යාම හදාගත්තේ ඒවා. ආ හා 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 නිර්මාණාත්මක හරි කරනවානේ. මෙතන ඔක්කොම තියෙන බෙහෙත් එහෙම නේද? මේ ජාති ටික අවශ්‍ය වෙන දේවල් හදිස්සියකට අවශ්‍ය වෙන සියල්ලම මේක මේ සෙමයින් කරන මැෂින් එක. ආ හා හා. ඒ වගේ දෙකක් තියෙනවා. ආ හා හා. ඒ කියන්නේ එකක් මේ ප්‍රශ්නයක් වුණොත් මේක බැටරියෙන් යන්නේ. ඔව්. දැන් මතකයි ඔපියෝනේ? ඔව් මතකයි මතකයි. අන්නයාගේ සතුට වෙනුවෙන් තමයි අපි අද ආවේ. ඉතින් යාට ගොඩක් සතුටුයි කියලා තමයි මෙහෙම ලියලා තියෙන්නේ. මෙච්චර සතුටු වෙන්න හේතුව කාරණා මොකද්ද යැත්තරම? ඕ ඒක තමයි මේ දරුවට මේ දැන් අර තව පින්කමක් කරන්න උවමනාවක් තියෙනවා කියලා මට ලියලා දුන්නා. ඒක සම්පූර්ණ ලිපියේ මාගාවක් තියෙනවා. හා හා. ඒකෙදි එයා ඉල්ලපු ඉල්ලීමක් තමයි මේ මේ අඩුපාඩුකම් තියෙන දුෂ්කර පළාතක හොස්පිටල් එකකට වෙන්ටිලේට් මැෂින් එකක් දෙන්න ඕනේ කියලා. මේ අපිට ඒක තමයි මේ දරුවගේ ඉල්ලීම. ඉතින් මම ඔබතුමාටත් මම නැවත මතක් කරගෙන කිව්වේ මේක කොහොම හරි ඉක්මනින් මට මේක අපිට කරන්න ඕනේ කියලා අනිවාර්යෙන්. ඔව් මෙයාට දෙන අර මෙයා ලියපු දෙවෙනි පොත තමයි අපි චුට්ටක් එක මේ කල්නොත් මම හිතන්නේ අපි මේ මැෂින් එකක් පරිත්‍යාග කරා නේද? කරා නිකවරිටි හොස්පිටල් එකට දුන්නේ ඒක. මේ දවස්වල කොහොමද ප්‍රතිකාර තත්ත්වය කොහොමද? මම දරුවට මේ තාමත් අර ප්‍රශ්නේම තමයි බටේර වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර තාම හොස්වාගෙන නැහැ. මේක බ්‍රවුන් වලටෝ වැල්ලියු සින්ඩ්‍රෝම් කියලා තමයි මේ ඩයග්නොස් කාඩ් එක එක දාලා තියෙන්නේ. දැනට ප්‍රතිකාරයක් සවාගෙන නැති නිසා මේක පිටරට මේ මාස 6කින් මේ ලෙඩි අඳුරගත්ත patient කෙනෙක්ව මේ රිකා වෙලා තිනවා. මේ එකම බෙහෙත ඇවිල්ලා ඒකට දීලා තියෙන විටමින් හයි ඩෝස් එකක්. ඒක රයිබෝෆ්ලේවින්, ඒක විටමින් B2 කියන එක. දැන් මෙයාට ඇඟට ඒක අල්ලන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ඔක්කොම මේ දේවල් වෙලා තියෙන්නේ කියලා වෛද්‍යරු තීරණය කරලා තියෙනවා. ඒ බෙහෙතත් එකෙන් ට්‍රයි කරලා බැලුවා. ඔව් ඒක බෙහෙතක්ම නෙමෙයි දනුස්කමාද, ඒක මේ විටමින් එකක්. විටමින් එකක්. ඔව් ඉතින් අර හයි ඩෝස් එක ගැන 1200 මිලිග්‍රෑම් දෙනවා දවසට. දැන් ඒක අවුරුද්දකට වැඩියෙන් මම මේ එක දිගට දීගෙන යනවා. ලංකාවේ ගන්න නැහැ ඒක. මේ සාමාන්‍ය මාසිකව වේදම කීයක් විතර යනවද ඒ ටිකට විතර? නෑ ඒක මට මගේ යාළුවෙක්ගේ දුවේ කැනඩාවල ඉඳලා එවනවා. ඉතින් ඒක ඉඳා ඒකට වේදමක් නැහැ. ආහහා. ඇත්තටම එහෙම අයත් ඉන්නවා නේද? ඒ වගේ කියන්නේ මේ වගේ දේවල් දැක්කම එහෙම උදව් කරන කට්ටිය අපේ දුවමයි ඉවරුණාට පස්සේ ආත් මැසේජ් කරන්නේ. ආහහා. ඊට පස්සේ එයාගේ යාළුවෙක්. ඔව් දන්නවා පොඩි කාලේ ඉඳලා මේ ගොරොත් එක හිටපු දරුවෙක් නුමේ. ඒකත්
තැන් ඊට අමතරව මේ මොනාහරි අලුතෙන් වෛද්‍ය වාර්තා නිකුත් වුණාද මේ විදිහේ තියෙන මට්ටමත් එක්ක? වෛද්‍ය වාර්තා නම් දැන් සමහර තාම මොනක්වත් ඒ සම්බන්ධ නැහැ. ඉතින් මම නිතරම මාසික සැරයක් හොස්පිටල් එකට යනවා. ඉතින් වෛද්‍යරුත් එක මම පොඩ්ඩ සම්බන්ධ වෙලා මේක ගැන කතා කරනවා. ඉතින් තාමත් මේ සම්බන්ධව මේක රයානෝ ඩිසීස් කියලා ඒක දාලා තිබ්බට ඉතින් අති දුර්ලභම මේ රෝගයක්. ඉතින් ඒ කියන්නේ මුළු ලෝකෙම අවුරුදු 100කට මුළු ලෝකෙම රටවල් වලින් 40% දෙනයි හම්බලා තියෙන මේක. හ්ම් හ්ම්. ඒ තරම්ම දුර්වලයි. ඉතින් ඒක මේ එක්කෙනා තමයි මගේ දරුවා. හ්ම්. අපි දරුවා ළඟ ඉඳන් මර කියමු දැන් මෙයාට මේ මොකද්ද ලොකු දෙයක් කරන්න තියෙනවා කියවනේ. ඒක ගැන පොඩ්ඩක් විස්තරي ලබා දෙමු. අතර මොකද්ද මේ කාර්යය ඒක දුවමද මේ ඔබතුමාට සලහන් කරේ? මට දැන් එයා මේ අත්වසම දවසක මාත මේ දැන් මාස 3-4කට කලින් මෙයා ලියලා දුන්නා සෝමාවතී පින්කමක් කරන්න ඕනි කියලා. ඉතින් අපි ඒකට ඇම්බුලන්ස් දෙකක් අරගෙන තමයි ගියේ මේ දරුවා අරගෙන. ඉතින් මගේදී මොනවාරි ප්‍රශ්නයක් වුණොත් කියන ඉතින් ඒ වගේ රිස්ක් එකක් ගන්න බයක් හිතුන්නේ නැද්ද සාත කෙනෙක් විදියට? මට දැන් දරුවා වෙනුවෙන් කරන පින්කම් වලට ඇත්තටම මේ දරුවා මට මගේ ජීවිතේ මේ පුදුමාකාර කුසල කර්මයක් කරගන්න පාදක වෙච්ච දරුවෙක් කියලා මම දකින්නේ. මොකද හේතුව එයා කියන පින්කම් ඇත්තටම අති දුර්ලභම පින්කම්. හරි අමාරු කර පින්කම්. ඉතින් ඒවා ඉතින් ඔක්කොම කරනවා. දැන් මෑ ඇතිකදී දැන් ලියලා දුන්න ඒ කොළේ මම ඔබතුමාට පෙන්නන්න මේ එයා අකුසලයේ කියන එක දනුෂ්ක මහත්තයා අඳුනගෙන මෙයා දැන් කියන්නේ එයාට හුස්ම ගන්න බැරි එකනේ තියෙන්නේ. එතකොට එයා දන්නවා ඒතර හුස්ම ගන්න ඒ වගේම ඉන්න කාට හරි මේ ප්‍රතික් මේ ඒ වගේ යන්ත්‍රයක් පරිත්‍යාග කරොත් ඒක තමයි එයාට මේ අකුසලයේ තියෙන කුසලයේ. ඒක දරුවා අවබෝධ කරගන්නේ එහෙම තමයි පින්කම් වලින් ඉල්ලන්නේ. ඉතින් ඒකෙදී මම කොහොමද ඉතින් මට ඇත්තවස මේක ලොකු මුදලක් වෙනවා. ඉතින් ඒක ලක්ෂ 23ක් වෙනවා දැන් ඒක. ඉතින් අර මේ මට කරන්න ඕඹෑ ඒක. දරුවා වෙනුවෙන් ඉතින් අර මම ඉල්ලන්නේ අර ශ්‍රී ලංකා වාසි ලෝක වාසි හැම කෙනෙක්ම මේ අති දුර්ලභ පින්කමට පොළුවන් විදිහට සම්බන්ධ වෙන සම්බන්ධුත් කවදාකවත් ජීවිතේ ඒ කුසලයේ හේතුවෙන් මේ ඔක්සිජන් නැතුව නම් මේ අසනීපයක් මොකක් කරදරයක් වෙන්නේ නැහැ කියන එක මට විශ්වාසයි. ඒ තරම් පුණ්‍ය කරනවා. ඒ කියන්නේ කවුරු හරි රෝගියෙක්ගේ උෂ්ම ගන්න වාරයක් පාසා ඒක පැයෙන් පැය දිනෙන් දින පිං වැඩෙන පිංගමක්. දැන් මේ දුකත් එක්ක අවුරුදු 20 ගාණක් මේ විඳ දුකත් එක්ක තාත්තා කෙනෙක් විදියට මොන වගේ දෙයක්ද දැන් දරුවා ළඟ ඉද්දී අද කියන්න තියෙන්නේ? ඔව් මට ඇත්ත වශයෙන්ම මේ දරුවා මේ දවසක මට දැන් මුලින් මගෙන් අහනවා තාත්තා මම වගේ හොඳම කාලේ මම ඇඳ උඩ ඉන්නේ කවද්ද මාව සනීප කරන්නේ. එයා මුලදිම දැන් හොස්පිටල් එකෙන් මෙයාව මැෂින් එකෙන් අයින් කරනවා කියලා දැනගත්ත දාම තමයි මම ඇත්ත වශයෙන්ම කොහොමද මම මේක කියන්නේ කියලා හරිම කනගාටුදායක කතාවක් මම කියන්නේ. එතකොට මේ දරුවා ඉල්ලන දෙනා මට ලීලා දන්සු මහත්තයා මේ තාත්තේ මේ අපායෙන් මාව ගොඩ ගන්න මා පුළු ගෙදෙට අරන් ගිහිල්ලා මට සිංහල බෙහෙත් කරන්න කියලා. එතකොට මොන තරම් මේ අසනීප මෙයාට නැගිට ගන්න බැරුව උසුම ගන්න බැරුව කෑම කන්න බැරුව ඒ ප්‍රශ්න ඔක්කොම තියුණත් මෙයාගේ මේ මොලේ ක්‍රියාකාරීත්වය තාමත් 100%ක් හොඳ ආකාර විදිහම තියෙනවා. ඒකෙන් තමයි යා පොත් ලියන්නේ අපිත් එක්ක සම්බන්ධකම් ඇති කරගන්නේ. ඉතින් හැම කෙනෙක්ම ආවොත් එම එයාත් එක්ක කතා කරන්නේ එයාට ඒ කියන්නේ එයාගේ සතුට ප්‍රකාශ කරන්නේ. ඒ හැම දෙයකම මෙයා ලියලා කරද්දී නමුත් එයාට විශේෂ හැකියාවක් තියෙනවා මේ පොත් ලියන්න. ඉතින් ඒ කාලේ ඉඳන්ම එයාට ඒ හැකියාව තිබුණා. නමුත් දැන් මේ සැරේ දෙවෙනි පොත මම මේ වෙන්ටිලේට් මැෂින් එක ගන්න අරමුණෙන් ඒ පොත මම මේ ඔන්ලයින්ට හරි මං දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකේ තියෙන තාත්තා ගැන ලියලා තියෙන දේවල් අම්මා ගැන ලියලා තියෙන දේවල් ඒවා සින්දු. ඒක අර මෙලඩි කරලා මේ මොනාද ස්ටුඩියෝ වල මේවා කරන්න විශාල මුදලක් යනවා. ඉතින් ඒක මම නිකන් අර රෙකෝඩින් එකක් දාගෙන තියන් ඉන්නවා. ඒ තරම් මොනාද ඇත්තටම තාත්තා ගැන ලියලා තියෙන්නේ. ඔව් ඒ කියන්නේ අස්සොල්ට කඳුළුන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ බාධක මැඩ ඔබගේ ගමන් වගේ මුළු ලෝම ඔබට ආදරේ පියාණෙනි. එහෙම පටන් ගන්න. ඒ කියන්නේ දෛවයේ පරදා ඔබගේ ගමන් වගේ එමුන් ලෝම ඔබට ආදරේ පියාණෙනි කියලා දාලා. ඉතින් ඒක ලොකු කවියක්. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම වචනයක්වත් එක අකුරකට අපි වෙනස් කරන්න ගියේ නෑ. ඒ අදහස් ටික දනුසු මහත්තය දැක්කොත් එහෙම ඇත්ත වශයෙන්ම මාර ඉදිරියට යන්නේ මේ දරුවා අම්මට ලියලා තිබ්බේ මේ ඒකේ මට හොඳට මතකයි මේ දුක් සුසුම් මා දරාගෙන ඔබට රහසේ සිනාසුනා කියන හෙලින් එක. ඉතින් ඒ වගේ මා පුදුමාකාර දෙයක් නිස්සදැස සමවෙන්නේ
ඒ වගේ මේ දක්ෂතාවල් තියෙන දරුවෙක්. ආයිබන් දන ශ්‍රොක්ස් බලන හැමෝටම ආයිබන් කියනවා. ආයිබන් තෙරුවන් සරණයි. අපි මීට කාලයකට කලින් සාකච්ඡා කරා ඔබතුමත් එක්ක. අද නැවත වතාවක් සාකච්ඡා කරන්න හිතුණා. සාකච්ඡා කරන්නත් අවශ්‍ය කාරණාවක් තියෙනවා. මට මුලින්ම අපි ඔබතුමාගේ නමයි පොඩ්ඩක් විස්තරය කියලෙමුකෝ. මම අශෝක ජයන්ත, මේ ඉන්නේ මාකන්දන මඩවාද ප්‍රදේශයේ. ඉතින් මේ මගේ දැන් මේ අවුරුදු 15කට කලින් තමයි මගේ ලොකු දුව මේ අසනීප තත්ත්වයට පත් වුණේ. ඒකෙදී එයාට මේ මුලින්ම ආවේ කන ඇහිම අඩුවීමක් වුණා. ඊට පස්සේ කෑම ගන්න බැරුව ගියා. ඊට පස්සේ කතා කරන්න බැරුව ගියා. ඔය වගේ මාස 6ක් ඇතුළත සේරම එයාට වෙන්න ඕන ඩැමේජ් ටික වුණා. ඊට පස්සේ අවසානයේ නියුමෝනියා පැත්තට ඇවිල්ලා තියෙනවා. මොකද අපි පොඩ්ඩක් බලෙන් බලෙන් වගේ පොඩ පොඩ කැවුවා. මේක ගලනාලෙන් යන්නේ නැතුව ශ්වාසනාලට ගියා. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි. ඉතින් හොස්පිටල් එකට අපි ඇඩ්මිට් කරලා ඇවිල්ලා ඊට පස්සේ එතෙන්දි කෑම කන්න බැරි නිසා එයාට මේ ආමාශයට මේ පෙක්ටිව්බයක් සම්බන්ධ කරා. එතකොටම තමයි ආවේ මට උස්ම ගන්න බැරි වෙච්ච එක. උස්ම ගන්න බැරි වෙච්ච එක ඔක්සිජන් වලින් හිටියා මාසයක් විතර වගේ. ඊට පස්සේ වෛද්‍යවරු කිව්වා මේ ට්‍රැකිස්ටොමි ඔපරේෂන් එක මෙතන කරලා ඇවිල්ලා මැෂින් එක සම්බන්ධ කරගන්න වෙනවා. වෙන්ටිලේට් මැෂින් එක තමයි මට දරුවට ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ එහෙම අපි ජවාදනපුර මුලින් අපි ඇඩ්මිට් කරේ තින්දි අර මේ බිල් ගොඩක් වැඩි වුණ නිසා අපි කොහොම හරි ජාතික රෝහලට දරුවව ට්‍රාන්ස්ෆර් කරගත්තා. ගොඩක් අමාරුයි මොකද අර ICU එකේ ඉඳලා ICU එකට ට්‍රාන්ස්ෆර් කරන්න නැති නිසා. පස්සේ ඉතින් එතන මාස 6ක් මේ දවසක මාතා මේ දරුවා හිටියා. දරුවා ඉන්නකොට ඉතින් අපිට මේ ඊට පස්සේ කාලය සීමාවෙදී අපිට වෛද්‍යවරු ඉතින් අපිට කිව්වා මේ තාත්තේ මෙහෙමයි මේ දරුවට බේතක් හොයාගෙනත් නැහැ. ඉතින් දැන් මෙතන හිටියොත් එම තවත් දරුවෙකුට මේ මැෂින් එකක් ඕන කරලා තිබ්බොත් එම ඒක දෙන්න වෙනවා. ඒ නිසා ඉතින් මේ ආත්මාර්ථකාම වෙන්න එපා කියලා එහෙම මට කිව්වා. මම ඊට පස්සේ හරි මම මේ ડોක්ටර්ගේ ප්‍රශ්නයක් නැහැ. මේ මීට අවුරුදු කීයකට කලින්ද ඔබතුමාට කියන්නේ? අවුරුදු 15කට කලින් මේ කියන්නේ. අවුරුදු 15කට කලින් ඔබතුමාට කියන්නේ වෙනත් දරුවෙක් වෙනුවෙන් ජාතික රෝහලේ ඉඩ අවශ්‍යයි කියලා. ඔව් අවශ්‍යයි කියලා. ඉතින් මම දැනගන්නවා ඉතින් මේ දරුවට ඉතින් මැෂින් එක මේ ගලවෙයි කියන එක. හැබැයි ඔබතුමාට බලාපොරොත්තුවක් තිබුණා දරුවා ජීවත් කරන්න. ඔව් මට දවස් දාව තිබ්බ මේ දරුවා මට ලියලා කරලා දෙනවා තාත්තේ මේ මට කිසිම ප්‍රතිකාරයක් නැහැ. ඒ නිසා මට සිංහල බෙහෙත් කරන්න මම ගෙදර ගිහින්නේ. ඉතින් මම ගෙදර ගිහිනවා කියලා ඉතින් කතන්දරේ දන්සු මාදා ඉතින් අර සම්පූර්ණ ICU එකේ තියෙන බඩු ගන්න ඕනේ. ඒතකොට ඉතින් දැන් මම මැෂින් එකක් මට දුන්නා පරිත්‍යාග කරා මේ ශ්‍රීලන්ති රාජපක්ෂ මැතිණිය. ඉතින් ඒක මැක්කුඩ්ස් කම්පැනි තමයි මට මේක ඉෂුව කරේ. ඉතින් ඒ මැෂින් එක මම අරගෙන මම ජාතික රෝහලට ආවට පස්සේ ICU එකක මේ තාත්තට පුරුදු වෙන්න බෑ. ඔයා ගෙවන වට්ටෝට යන්න ඕනේ කියලා. පස්සේ මම ගෙවන වට්ටේ මාස 3ක් මේ පුරුදු පුහුණු වුණා. ඒකන වෙන්ටිලේට් මැෂින් එකක් කොහොමද පාවිච්චි කරන්නේ? ඊට පස්සේ මම මයින් කරන්නේ කොහොමද? දරුවට ඔක්සිජන් ලෙවල් එක බලන්නේ කොහොමද? ප්‍රෙෂර් බලන්නේ කොහොමද? මම දනුසුම මාත මෙඩිසින් කරලා නැහැ. මම මේ වරායට සම්බන්ධ ජොබ් එකක් මම කරේ කලින්. ඉතින් මට මේ අවසාන දේ ජොබ් එකක් මට අයින් කරන්න වුණා. ඒ සියලු රස්සා අතහැරලා අවසානයේ ගෙදර රෝහලක් කරගන්න උනා. අතේ ගෙදර ICU එකක් කරගන්න. ICU එකක් කරන්න. ඉතින් පළවෙනි මැෂින් එක ගත්තට පස්සේ ඊට පස්සේ මම කල්පනා කරා කොහොමද මේ මැෂින් එක ගන්නොත් කොහොමද මේ ගන්න. අවුරුදු දෙකයි දවසක් මාත් එක මැෂින් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මගේ මේ කුසියේ තියෙනවා මැෂින් ගොඩ ගහලා. මොකද දැන් මේ විදිහ මැෂින් කීයක් විතර මාරු කරලාද? මාරු කරලා තියෙනවා 7ක් 8ක් විතර මම මේ කරනවා. ඉතින් එතෙන්දී අර මේ මැෂින් වෙන්ටිලේටර් මැෂින් රිපෙයාර් කරන්න. ඒ කියන්නේ පාර්ට් එක ප්ලේස් කරන එක විතරයි කරන්නේ. නමුත් ඒක අලුතෙන් ගන්න එක හා සමාන කිට්ටු ගන්නක් යනවා. දැන් කරන්නේ තේ අලුතෙන් ගන්න එක. මගේ EPF ඒවන් ස්විච් ඒවන් කොහොම අරගත්තා මම හැබැයි දිවිච්ච ඉඩම් වික්කයි. ඉතින් එහෙම කරලා තමයි මේ දරුවා කොහොම හරි මම ජීවත් කරන්නේ. මොකද හේතුව මේ දරුවාගේ මොලේ 100% ක්‍රියාත්මක. මේ දරුවා අපිත් එක්ක ඉන්නවා හා සමානයි තියෙන්නේ. මොකද මම පොත් වලින් නිකන් දැන් මේ කොළවල ලියලා තමයි මේව කරන්නේ. ආගේ වටේ මේ එක එක බෙල් જાති තියෙනවා හයි කරලා. ඉතින් ඒවන් එයා බෙල් කරාම නිකන් අපි යනවා නිතරම. නමුත් දරුවොත් එක්ක තමයි මම නිදාගන්නේ කාමරේ. ඉතින් අවුරුදු 15ක් මේ කාර්යය මම කරගෙන ගියා. මේ පළවෙනි දා තමයි අවුරුදු 15 පිරුණේ. ඉතින් අර දරුවා සතුටින් ඉන්නවා. දරුවා ගොඩක් දන්සුමත් මට ඉස්සර මෙයා කියන්නේ තාත්තේ මම අවුරුදු මගේ හොඳම කාලේ මම ඇඳ උඩ ඉන්නේ. ඉතින් කවද මාව සනීප කරන්න කියලා. එහෙම තමයි ඇහුවේ. අද අවුරුදු 28ක ඇත්තරම ලස්සන ගෑනු ළමෙක්. මේ ඇඳ උඩ ඉන්නේ. ඉතින් තාත්තා කෙනෙක් වශයෙන් මට දෙන්න උත්තරයක් නැහැ. තාත්තගේ හිතේ බලාපොරොත්තු තියෙන දින පොඩි කාලේ අවුරුදු 28ක් අවුරුදු 15ක් තමන්ගේ දුව ඇඳේ ඉන්නවා දකින්න නෙමෙයිනේ තාත්තා කෙනෙක් ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. අද ඇත්තටම මොකද හිතන්නේ ඔබතුමාට තාත්තා කෙනෙක්?
මට මේමයි දවස මත මට දරුවෝ නිසා තමයි අපි හැමදේම හම්බ කරන්නේ. දරුවෝ නිසා හැමදේම නැතුණයි කියලා කම්පා වෙන තාත්ත කෙනෙක් නෙමෙයි මම. ඉතින් දරුවා මට එක සතුටක් තියෙන මේ දරුවා ධර්ම මාර්ගයට යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ දරුවා මෙහෙණින් වංශලත් එක්ක ආරණ්‍යගත ස්වාමීන් වහන්සේලත් එක්ක සම්බන්ධකම් පවත්වන ධර්මය ඉගෙන ගන්නවා. ඒ ධර්ම කරුණු මේ බලන් ගියාට පස්සේ මම අත් වශයෙන් මේ දරුවා මම ජීවත් කරලා මමත් ලොකු පිනක් කරගත්ත. දරුවත් මට මේ ළඟදී ඇතුව තාත්තේ මේ ගෝර සසරෙන් තාත් මම අයින් වෙනවා. මට මේක හරියන්නේ නැහැ. තාත්තත් ඒ වගේ මේගොල්ලෝ ඉන්න ඕනේ කියලා කිව්වා. ඒ දහම් මඟ පෙන්වලා තියෙනවා. දැන් පින්කම් වලට ගොඩක් සම්බන්ධ කරගන්න මාව. ඉතින් අර මේ ඇත්ත වශයෙන් මම දවස මාතේ කරපු පින්කම් මට මේ මතක් කරනකොට ඒක මා පුදුමාකාර සතුටක් මගේ හිතට දැනෙනවා. මොකද ඒ තරම් දුර්ලභ පින්කම් ටිකක් මම දරුව වෙනුම් කරා. ඉතින් අර දැන් මේ දරුවගේ ඉල්ලීම තමයි ඊළඟට නිකවරේ හොස්පිටල් එකට අපි එකක් මැෂින් එකක් දුන්නා. දැන් මේ ආයෙත් දැන් අවුරුදු 3කට විතර පස්සේ මේ දරුවා ඒකම නීලා දුන්නා මට. තාත්තේ මේ තවත් මැෂින් එකක් මම අඩුපාඩුවක් තියෙනවා මේ පාසුකම් අඩු හොස්පිටල් එකට දෙන්න ඕනේ කියලා. ඒක 123ක් විතර වෙනවා මේ මුදලින්. ඉතින් මේක මම කරගන්න ඉතින් මට හැකියාවක් නැහැ. ඒක කාරුණික මම කියන්නේ ලෝකවාසී ලංකාවාසී හැම උගම මම ඉල්ලනවා මේ දුර්ලභ මේ විශාල පිරක් කුසලයක් අත්තර මේ පින්කමට ඔබලාගේ සහයෝගය ලබා දෙනවා නම් ඒක ගොඩාක් ලොකු පිනක් ජීවිතේ කරගත්ත හා සමානයි කියලා මම හිතන්නේ. අනිවාර්යයෙන්ම. මොකද ඔබට මතක නම් කලින් වැඩසටහනේ අපි ඔබව දැනුවත් කරා පින් සිත් කැමති බොහෝ දෙනෙක් අපිත් එක්ක එකතු වුණා. අපේ කිසිම දුරකථන අංකයක් අපේ කිසිම account number එකක් නෙවෙයි මෙතුමාමයි සම්බන්ධ කරගන්න මෙතුමාගේ දුරකථන අංක මෙතුමාගේ ගිණුම් අංක සඳහන් කරේ. ඒ සියලු දේවල් හරහා ඒ එකතු වෙච්ච දේවල් හරහා අර පින්කම පහසුවෙන් කරගන්නට පුළුවන් වුණා. ඒ දේ කරා. හැබැයි එතනින් නොනවෙතන මේ පින් සිත් තියෙන මේ ළමයා ඇත්තටම අවුරුදු 15ක් ඇඳේ ඉන්න මේ ළමයා මං හිතන්නේ අතපය කකුල් හොඳට තිබිලා සමහරක් වෙලාවට අද අපිටත් එච්චර පින්කම් කරගන්න හිතෙන් නැති වෙන්න පුළුවන්. ඒක අපේ පව වෙන්න පුළුවන් සමහරක් වෙලාවට. නමුත් ඒ ළමයට අවශ්‍ය වෙලා තියෙනවා මේ සසරේ භයානකකම එකතන ඉඳ දැකලා හෝ මේ තාත්තරම කියලා තියෙනවා තවත් පින්කම් කරගන්න ඕනි කියලා. ඉතින් ඒ පින්සිත් පෙරදරුව තමයි මේ ඉල්ලීමත් ඔබෙන් කරන්නේ. ඔබ කැමතිනම් මේ පිනට හවුල් වෙන්න, මේ පිනට අත ගහන්න, ඔබටත් මේ දේ දැනුණ නම් හිතට ඇස් වලට කඳුලක් ආව නම් ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා මේ ළමයාත් එක්ක එකතු වෙලා මේ පින්කම ඉෂ්ට සිද්ධ කරන්න. කොහොමද මේ දේ සඳහා දැන් අපි ගත්තොත් එම අශෝක මහත්තයා කවුරුයි කෙනෙක් සම්බන්ධ වෙන්න හිතනොත් මේ වැඩේට කොහොමද සම්බන්ධ වෙන්නේ? ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් තියෙනවද? කොහොමද මේ දේට එකතු කරගන්න ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ? ඔව් නෑ, මේ මගේ දුරකථන අංක දෙන්න පුළුවන් 0767 197 58 59. ඉතින් මේ ඒකෙන් මට සම්බන්ධ කරගන්න පුළුවන්. අර දරුවා ලියපු දෙවෙනි පොත අපිට මේ WhatsApp මාර්ගෙන් හරි ඇඩ්‍රස් එක අපිට එවුවොත් ඕනම රටකට ලංකාවේ ඕනම තැනකට අපි මේ ඒක මට පෝස්ට් කරලා එවන්න පුළුවන්. දෙවෙනි පොතත් ලියලා තියෙන්නේ ඇඳේ එකතන ඉඳන් ඇයි ලිව්ව දෙවෙනි පොත. ඒ පොතත් ඔබට අවශ්‍ය නම් පොත ගෙන්නා ගන්නත් පුළුවන්. ඊට අමතරව මේ පින්කමට දායක වෙන්න කවුරු හරි ඉන්නව නම් අපි account number සඳහන් කරාට කමක් නැද්ද? එහෙම දායක වෙනව නම් කෙනෙක්ට අවස්ථාවක් තියෙනවද? ඔව් මට පුළුවන් එහෙම account number එක දෙන්න. ඒක මට මේ මගේ account number එක මට කොහොම නම තියෙන්නේ කොහොමද? MM අශෝක ජයන්ත. මම කියන්නම් 811.3956.2 එතෙන්දී කොමර්ෂල් බැංක් පිළියන්දල අපි ඉතිරේ දිස් වෙන්න සලස්සන්න. ඔබට පුළුවන් බලලා ඔන්න ඔබට පින් සිත් පෙරදරි කරගෙන මේ පින්නට හවුල් වෙන්න හිතනොත් එහෙම එකතු වෙන්න. අපි මේ පින්කම ගැන තව චුට්ටක් පැහැදිලි කරමු. එතකොට දැන් දුවට ඕනේ ඇය ලිව්ව පොතත් මූලික කරගෙන ඒ පොතෙන් කීයක් හරියනවා නම් ඒ ටික සහ මේ පින් සිත් කැමති ඔබේ උදව්ත් එකතු කරගෙන තවත් රෝහලකට මැෂින් එකක් බාර දෙන්න. වෙන්ටිලේටර් මැෂින් එකක්. වෙන්ටිලේටර් මැෂින් එකක් දෙන්න. ඉතින් අර මේ ඇත්තෙම මේ පින්කමේදී අර රෝගීන් කීප දෙනෙක් මං හිතන්නේ එක දිගටම සති මාස ගණන් පාවිච්චි ඒ ගන්න උස්ම රැල්ලක් පාසා මා පිනක් හැමෝටම එක අත්වෙන එක මම දන්න හොඳ ආකාරයෙන්ම. මොකද ස්වාමීන් වහන්සේලාමකුත් මට කලින්ම කිව්වා මේක දරුවගේ අකුසලය ඇවිල්ලා උස්ම ගන්න බැරි, එක කුසලය ඇවිල්ලා උස්ම ගන්න අමාරු, ඒ වගේම අයට උදව් කරන එක මැෂින් එකක් දීලා. ඒතකොට ඒකෙන් දරුසුමාත මම දකින විදිහට තමයි අත්ත වශයෙන්ම ඔක්සිජන් නැතුව මේ වගේ මහා දුර්ලභ පින්කම් මේක කරගන්න පුළුවන්කමක් තිබුණොත් දායක වුණොත් ඒකෙදී අර ජීවිතේ මම විශ්වාස කරනවා මම අදාළ ධර්මය හැටියට කවදාවත් කිසිම අසනීපකදී මේ ඔක්සිජන් නැතුව උස්ම ගන්න බැරුව කවදාවත් අමාරුවක් වෙන්නේ නැහැ. ඒ කුසලයේ කියන්නේ පෙර ආත්ම වලටත් මේ දැනුනොත් මම කියන්නේ දවසින් දවස පෑයෙන් පෑ පින් වැඩෙන මේ අට මහ කුසල හා සමාන මේ පින්කමක් මේක දවස පාත් මම දකින්නේ.
ඒතරම් පින්කමක් කරගන්න තමයි ඔබට ඇරයුම් කරන්නේ. ඔබට මේ පිළිබඳව දැනුවත් කරන්නේ. ඉතින් බලකිරීමක් නෑ. ඔබටත් මේ දේ ගැන හිතිලා දැනිලා මේ පිනට සම්බන්ධ වෙන්න ඕනි කියලා හිතනොත් දෙස් විදෙස් අපේ ආදරණීය ජනතාවට ඔන්න විවෘතයි ඒ පින්කමත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ පණිවිඩය අපි ඔබට ලබා දෙනවා. තවත් එතනින් එහාට මේ වෙද්දී දුවට අවශ්‍ය කරන බෙහෙත් ටික, එහෙමත් නැත්නම් අපි හිතමුක පහසුකම් ටික, මේවා පිළිබඳව කිසියම් ප්‍රශ්නක් තියෙනවා දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මෙච්චර අමාරුවෙන් මේ රෝගියෙක්වත් තියාගෙන මේ දුවවත් තියාගෙන මේ තාත්තා තවත් පින්කමුත් කරන්න යනවා මේ මෙහෙම හිතක් කොහමද හැදුනේ? නෑ ඒකදී අර දැන් ගොඩක් ඉතින් දුවත් එක්කම මම ධර්මමාර්ගයට යොමු වුණා. ස්වාමීන් වහන්සේලා ඇසුරු කරා, ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා ඇසුරු කරා, භාවනා යෝගී ඉන්න ස්වාමීන් වහන්සේ ඇසුරු කරා. ඉතින් මේ අරිඥාන ස්වාමීන් වහන්සේ මේ දරුව වෙනුවෙන් මේ අපේ ගෙදරට වැඩියා. ඉතින් ඒ වගේ එහෙම ඇසුරත් තියද්දී ඉතින් අපිටත් ඇත්ත වශයෙන්ම මේ පින්කම් කරන එකට මම මහා පුදුමාකාර කැමැත්තකින් මම කරන්නේ. ඒක ඉතින් තනියම අපිට කරන්නත් බෑ. තනියම කරනකොට ගොඩාක් පින් සිද්ධ වෙනවා. කාම හැමෝම සහභාගී කරගෙන පින්කමක් කරනවා. ඒක තමයි මේ අපේ ධර්මයේ සඳහන් වෙලා තියෙන. ඉතින් ඒ නිසා මේ මේකට මම දකින එක තමයි මේ මම කරපු කුසල් පින්කම් අතින් මේ මේකත් ඇවිල්ලා මේ තමන්ට නිකම් මොකක් හරි මම හිතන්නේ ජෝගින් පාකේ හරි හයියෙන් උස්ම ගන්න ඉතින් හරි මේක මතක් කරගන්න පුළුවන්. මම මේ උස්ම ගන්න මේ වගේ උස්ම ගන්න ඕනේ ඒ වගේ උස්ම ගන්න බැරි කෙනෙකුට නේද මම මේක කරේ කියලා සිහිපත් කළා. නිතර දෙවලේ පින්කම සිහිපත් කරන්න පුළුවන් මේකට දායක වුණොත් එමෙ. ඉතින් එතෙන්දී අර අප්‍රමාණ සතුටක් විතර ඇති වෙනවා. එතනින් ඒ සතුට තමයි කියන්නේ පින කියන්නේ. අනිවාර්යෙන් හදවතට ඒ දැනෙන දේ ඒ විදිහට දැන් හරි අමුතුයි. මේ වැඩසටහන වෙන්න පුළුවන් සමහරක් වෙලාවට සමහර වැඩසටහන් වල දැන් මෙච්චර රෝගී කෙනෙක් වෙන්න පුළුවන්. වෙන්නුවාට පස්සේ අම්මලා තාත්තලා කියන්නේ මෙයාව ජීවත් කරන්න උදව් වෙන්න, මෙයාගේ බෙහෙත් ටික ගන්න උදව් වෙන්න. ඔබතුමා එහෙම වචනයක්වත් කියන්නේ අපිත් එක්ක. ඔබතුමා කියන්නේ මගේ දුවට මේ පින්කම කරගන්න ඕනි, මේකට දායක වෙන්න, මේකට සම්බන්ධ වෙන්න කියලා. ඒ කියන්නේ අනිත් බෙහෙත් ඒ වගේ දේවල් ටික පිළිබඳව ප්‍රශ්නයක් නැද්ද? ඒ ටික ඔබතුමාට ප්‍රශ්නයක් නෑ. ඒ ටික කරගන්න පුළුවන්. දුවගේ මේ විදිහට තියෙන අවශ්‍යතාවය නැත්තම් දුවගේ හිතේ තියෙන මේ ප්‍රාර්ථනාව, බලාපොරොත්තුව, මේ කුසල, මේ පින, මේ පින්කම කරගන්න එක හින්දා ඒ දේ වෙනුවෙන් ඔබතුමාගේ තරමුණ මේ ඇත්තම ප්‍රධාන අරමුණ ඇවිල්ලත් ඒකමයි. ඉතින් අර අපි මොන විදිහින් හරි ඒක මේ දරුවගේ වැඩ කටයුතු ටික මම කරගෙන යනවා. ඒත් මම ඒ ආයතන ටිකත් මම සම්බන්ධ කරන්නම්. මේක බවරන් කම්පැනි එකේ මේ දරුවට ඒ පිටිටින් නැක් බෑම් මානසික 5400ක් වෙනවා දැන්. ඒක ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ ඩොනේෂන් එකක් ඇටට මට මාස 5යි ලැබුණා. ඒතකොට ඩේවිඩ් පීරිස් ආයතනයේ මේ රුපියල් 15000ක මුදලක් මේ දරුව වෙනුවෙන් මේ ගැන මේ දරුවගේ account එකට මට එවනවා. ඉතින් ඒ වගේ දව මේ පිටරටින් අර මම කිව්වේ මගේ මේ හිතවත්ම පොඩි කාලෙන් තම යාළුවෙක්ගේ මේ දුවක් ඉන්නවා කැනඩාවේ. එයා මේ දරුවගේ විටමින් ටික අවශ්‍ය වෙලාට එවනවා. ඉතින් ඒක මේ ඒ විටමින් එක රයිබෝෆ්ලේවින් විටමින් B2 ලංකාවේ නෑ ගන්න තමයි මා දෙන්නේ. ඒ කැනඩාවේ පිටරට ඕස්ට්‍රේලියාව USA වගේ රටවල තමයි තියෙන. ඒක දැන් අවුරුද්දකට වැඩියෙන් මම මේ දරුවට දෙනවා. ඉතින් ඒකට දායකුනෙත් ඒ දුව. ඉතින් මම ඒ වෙලාවට මම එක සිහිපත් කරනවා. එතකොට මෙතෙන්දි මට මේ රාජසේනත් ඇමතුමා මට වෙන්ටිලේට් මැෂින් එකක් දීලා තිනවා මේ දරුවා බලන්න ඇවිල්ලා. එතනින් ගියාම අපේ මේ ඇවන්ගාඩ් එකේ අධිපති නිස්සංග සේනාධිපති සර් මේ ගෙදරට ඇවිල්ලා පුතාගේ උපන්දිනයේ දවසක අර ලක්ෂ ඒ දවසට ලක්ෂ 14ක් විතර වටින වෙන්ටිලේට් මැෂින් එක මට දීලා ගියා. ඒ වෙන්ටිලේට් මැෂින් එක තමයි දුව තාම පාවිච්චි කරන්නේ. ඉතින් ඒවා ඇත්තම මම හැමතිස්සම පින්කමක් කරත් මොන පින්කමක් කරත් මේ හැමෝටම මම ඒක පින් අනුමෝදන් කරන්නේ. මම ඇත්ත වශයෙන්ම මම ඒක කරනවා ජීවිතේ. ඉතින් ඒ සත්පුරුෂෙන් ඇත්ත වශයෙන්ම අපි දකින්නේ ඒ සත්පුරුෂෙන් මම මේ වෙලාවෙත් මේ මේක පොඩි මේ වෙලාවක් ගන්නවා ඒ සිහිපත් කරලා මේ කරපු උපකාරයට නැවත වරක් මම පින් දෙනවා. තාත්ත කෙනෙක් විදිහට අවසාන වශයෙන් ඔබතුමාට මොන වගේ පණිවිඩයක්ද රටට ලෝකෙට දෙන්න තියෙන්නේ? ඔව් මම දකින්නේ ඉතින් අපි මේ ශ්‍රී ලංකා වාසීන් උනත් පිටරටින් ඇත්ත වශයෙන්ම අපේ ගොඩක් පින්වත් මේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරිය ඇත්ත වශයෙන්ම ඒගොල්ලන්ට කාල වේලාවක් නැහැ මේ සාමාන්‍ය කුසලයක් කරේ මේ කරගන්න පුණ්‍ය කර්මයක් කරගන්න එක කාටිබවුළු ජීවිතයක් ඒ රටවල ගත කරන්න. ඉතින් මම මේකට මේ වගේ සුළු මුදලකින් හරි මේ වගේ දෙයකට දායක වුණොත් ඒක මහා කුසලයක් තමයි මම දකින විදියට. ඒකයි මම කියන්නේ ඒක මේකට මේ මම කියන්නේ අති දුර්ලභ පින්කමක් හැටියට තමයි මම දකින්නේ මේක.
තිම දරුවගේ ඉල්ලීමක් ඇත්වසම දනුසු මත දනු දරුව ඉල්ලන්නම පින්කං කරන්න තාතය දරවා අඳුනොදනවා අකුසලීම කක්ද කියන එක ඒකට තම මං හැම තිස්සම මේ හැම කෙනෙක් අප වීඩියෝක් මංකාරිකොරොත් එම පින්කමකට ඇරෙන්වාම හම කිසි දෙකර ම ඉල්ල නෑ ති මේක මේක මහලුක පින්කමක් මං මෙ නැවත තත් කියන්න මේ වගේ පින්කංට කොඩ සයෝ දෙන්න එක ඔය ජීවිත කාලෙම සතුටක් විඳන්න පුළුවන් මේ කුසල් රැස් කරගන්න මහා පින්කමක් කියලා තමා කියන්තිීම. පින්සිත් කැමති ඔබට කරන ආරාධනාවක් ඔබට කරන මතක් කිරීමක් ඔබට ලබා දුන්න දැනුවත්ගේ මක්කේමනං ඉතින් අපේ මේ බලාපොරොත්තුව අර කලින් බලාපොරොත්තුව වගේම ඉෂ්ට සිද්ධ විච්ච දවසේදී නැවත වතාවක් කතා කරලා මේ සඳහා දායකුණු සියලු දෙනාටම ස්තුති කරන්න මුණගැහෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. එමනම් ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාගේ බලාපොරොත්තුවන් අපි රට ලෝකෙට අරගෙන ගියා. මේ විස්තරය ලබා දුන්න අපි නැවත වතාවක් මුණගැහිලා කතා බහ කරමු. අනිවාර්යයෙන්ම. තෙරුවන් සරණයි ඔබට හැමෝටම.